ඔගොලු දන්නවා අපි චැනල් එකෙන් අපි ගොඩක්ම කතා කරන්නේ යුකේ සහ කැනඩා ගැන. හැබැයි ඔගොලු අපි අනිත් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔගොලු දැනටමත් දන්නවා අපි ඒ රටවල් වලට අමතරව ඔස්ට්‍රේලියා සහ ඇමරිකා ගැනත් වීඩියෝස් කරලා තියෙනවා දැනට. ඉතින් අපි කලිනුත් කියලා තියෙනවා අපි මේ රටවල් දෙක තුන නැත්තම් හතර ගැන විතරක් නෙවෙයි අපි තවත් රටවල් ගොඩක් ගැන විස්තර අරගෙනවා කියලා ඔගොල්ලන්ට අපි පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගොඩක් අහලත් තිබුණා යුරෝපියන් කන්ට්‍රීස් ගැනත් පොඩ්ඩක් කරන්න කියලා, ඒ වගේ දේවලුත් හොයන්න කියලා. ඉතින් මට ඇත්තටම මට වෙලාවක් ලැබුණේ නෑ යුරෝපියන් කන්ට්‍රීස් වල දේවල් හොයලා බලන්න. හැබැයි ඒ ගැන දන්න කෙනෙක් මම සම්බන්ධ කරගත්තා. අද අපි කතා කරන්න යන්නේ ජර්මනි ගැන. කොහොමද ජර්මනි වලට යන්න ඕන නම් ඔගොල්ලෝ කොහොමද වීසා අප්ලයි කරන්න ඕන, මොන වගේ දේවල් අවශ්‍ය වෙන්නේ, ඔන්න ඔය වගේ දේවල් ගැන කතා කරන්න මම අද සම්බන්ධ කරගත්ත මගේ ඇත්තටම මගේ නංගි කෙනෙක් ලංකික. එයා ඉන්නේ දැන් ජර්මනි වල. ඉතින් දැන් ජර්මනි වල ටිකක් කල් එයා ජීවත් වෙනවා. ඒක නිසා එයාට ඒ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා එයාව කන්ටැක්ට් කරලා එයාව මේකට සම්බන්ධ කරගන්න ඕන කියලා ඔගොල්ලන්ට ඒ විස්තර ටික අරගෙන එන්න. ඉතින් අපි එහෙනම් ලංකිකත් එක්ක කතා කරමු. කොහොමද එයාගේ එක්ස්පීරියන්ස් එක, කොහොමද එයා වීසා එකට අප්ලයි කරේ, ඔන්න ඔය වගේ ටික අපි කතා කරමු. ඉතින් එහෙනම් මේ thank you very much අපිත් එක්ක මේ අද මේ වැඩේ කරනවට. හරිද? හරි, thank you මම join කරගත්තට. හරි, අවුලක් නැ මේ. ඉතින් කොහොමද ජර්මනි වල තත්ත්වය මේ දවස්වල, කොහොමද ජීවිතේ? ආ, දැන් මට නම් ඇවිල්ලා අවුරුද්දක්, හරියටම අවුරුද්දයි මාස දෙකක් වෙනවා. ඔවා ජර්මනි වල දැන් මොනවද කරන්නේ? මම හිතන්නේ first study කරන්නනේ ආවනේ. ඔව්, මම ඉන්නේ මේ අය ස්ටුඩන්ට් වීසා කැටගරි එකේ. මං ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඉතින් මං ආවේ මගේ මාස්ටර්ස් වලට. මං ඇප්ලයි කරේ ඉන්ටර්නැෂනල් හෙල්ත් මැනේජ්මන්ට් කියන මාස්ටර් එක. ඉතින් මේ දවස්වල ඉතින් ස්ටඩිස් කරගෙන යනවා. ඉතින් ඒකට ජර්මනි වල, බර්ලින් වල නේද ඉන්නේ? මම බර්ලින් වල ඉන්නේ. ඔව්, බර්ලින් කැපිටල් එකනේ. ඉතින් මේ එතකොට දැන් ජර්මනි වල ඔයා ස්ටඩි කරන්නේ ජර්මන් ලැන්ග්වේජ් එකේ නෙවෙයි, ඉංග්‍රීසි වලින් නෙවෙයි නෑ. මගේ ස්ටඩීස් යන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් මෙහේ දැන් මම ස්ටඩීස් කරන්නේ ඉංග්‍රීසි වලින්. හැබැයි ඉතින් මෙහේ ගොඩක් තියෙනවා ජර්මන් මීඩියම් ස්ටඩීස් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් අර මම දැන් ඒ රිස්ක් එක ගත්තේ නැති නිසා එකපාරට මාස්ටර් එකක් වගේ එකක් ජර්මන් වලින් කරන්න තරම් මගේ ලැන්ග්වේජ් එක මේ මට එච්චර කන්ෆිඩන්ස් එකක් තිබුණ නැහැ. නැත්තම් මේ ලැන්ග්වේජ් එක ජර්මන් මීඩියම් වලින් ඉගෙන ගන්න එක තමයි මේ ජොබ්ස් වලට ඉස්සරහට ලොකු chances වැඩි එතකොට. ඔව්, ඒක තමයි මමත් සම්මතිස්සුට කියන දෙයක්. මොකක් හරි ඕනම රටකට යනවා නම්, වෙන රටකට යනවා නම් ඒ රටේ භාෂාව අනිවාර්යෙන් පුළුවන් තරම් ඉගෙන ගන්න එක තමයි හොඳයි නේ. ඔව්, ඒක ඒතකොට ජොබ් එකකට සමහර ජොබ් එකකට directly involve වෙන්නේ නැති ජොබ්ස් තියෙනවා නිකන් දැන් IT වගේ වට. එනට මම හිතන්නේ local language එක දැනගන්න ඕන කියලා ලාට් රටක ඉන්නවනම්. ඔව්, අනිවාර්යෙන් ජොබ් එකකට විතර නෙවෙයි, අනිත් ඒක කොහේ හරි ගියත් ඕනම දෙයකට අනිවාර්යෙන්. ඉතින් ඉතින් ඔයා ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවද නැත්නම් ලංකාවෙන් එන්න කලින් ඉගෙන ගත්තද? ඔව්, දැන් මම එන්න මම ආවේ ගිය අවුරුද්දේ ඔගස්ට් වල. එනකොට මම එන්න කලින්ම අවුරුද්දකට කලින් ඉඳන්ම ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පටන් ගත්තා. මම ලංකාවේදී තමයි පටන් ගත්තේ. ඉතින් ලංකා දැන් ඔය ලැන්ග්වේජ් එකේ තියෙනවා මේ එක එක ලෙවල්ස් ලයික් A1 A2 B1 එහෙම කියලා ලෙවල්ස් තියෙනවා. ඉතින් අර ප්‍රොපර් විදිහට ලංකාවේදී පටන් ගත්ත එක මට මෙහිදී ඇවිල්ලා ඒක ලොකු උදව්වක් වුණා. ඉතින් ඒක මුකුත්ම දන්නේ නැතු වෙනවට වඩා. ඔව්, අනිවාර්යෙන්. ඔයා ඒක ලැන්ග්වේජ් එක යූස් කරන්න try කරනවද පුළුවන් තරම් ජර්මන් කට්ටිය? ඔව්, try කරනවා. මොකද මං ලංකාවෙන් එන්නකොට හිතන් හිටියේ බර්ලින් කියන්නේ නිකන් දැන් ලන්ඩන් වල වගේ හැම පැත්තෙම කට්ටිය ඉන්න තැනක්
කියල තමයි බර්ලින් කියන්නේ. උනට බර්ලින් වල ඉංග්‍රීසි පාවිච්චි වෙනවා ගොඩක්. හැබැයි ජර්මන් හිතුවටත් වඩා පාවිච්චි වෙනවා. ජර්මන් නැතුව මුකුත්ම කරගන්න බෑ කියන එක නෙමෙයි. උනට ඩේ ටු ඩේ ජර්මන් ඕනෙමයි. ඉතින් ඒක හින්දා මම නම් දැන් මෙහෙ ඇවිල්ලා ලැන්ග්වේජ් එක මම නැවැත්තුවේ නෑ. මම ආපු ඇවිල්ලා සතියකින්ම ලැන්ග්වේජ් එක කන්ටිනියු කරන්න පටන් ගත්තා. තාමත් දැන් තාමත් කරනවා. දැන් සීමාන් කරන්නේ. ඉතින් එතකොට ඒක ඉතින් හැම තැනදීම ඒක යූස් කරන්න තමයි බලන්නේ. ඉතින් මොකද දැන් ගවර්න්මන්ට් තැනකට ගියත් ඉංග්‍රීසි වලින් කරගන්න අමාරුයි සම ගොඩක් වෙලාවට. ඉතින් මේ ඔයා ස්ටඩි කරන ගමන් ඔයා මම හිතන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් එහෙම කරන්න පුළුවන් මම හිතන්නේ. දැන් මේ යූකේ වල නම් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙකුට පුළුවන් පැය 20ක් වැඩ කරන්න සතියකට. ඒ වගේමද රූල් එක? ඔව් මෙහෙත් එහෙම තමයි. මෙහෙත් පැය 20ක් පුළුවන් සතියකට වැඩ කරන්න. මැක්සිමම් පැය 20ක්. විතරයි නැත්තම් ලව් කරලා තියෙන විදිහට පැය 20 තමයි සතියකට වැඩ කරන්න. ඉතින් මේ කොහොමද ජොබ්ස් හොයාගන්න එක? මොකද ඔයා ඇත්තටම ජර්මනි වලට ආවෙත් මේ කොරෝනා වෛරස් පැන්ඩමික් එක අස්සෙම යාවේ. ඒක තියෙන කාලෙ. ඔව් අස්සෙ. ඔව් ඒ කාලෙම තමයි ආවේ. මම හිතන්නේ ගොඩක් ෂොප්ස් රීටේල් ෂොප්ස් අනම්මනම් ගොඩක් වෙලාවට වහලා තිබුණේ නේ ඒ කාලෙ. ඔව් ගොඩක් වහලා තිබුණේ. මේ ඒවට ගොඩක් අප්ලයි කරන්න නිකන් දැන් ගොඩක් ඒවා ඇත්තටම ඒගොල්ලන්ගේ ඩයිනින් ඒවා මේ ඔක්කොම තිබුණ නැහැ. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඇත්තටම මේ ස්ටාෆ් අලුතෙන් අරගෙන වැඩ කරන්න තරම් කාලෙක නෙමෙයි මම ආවෙත්. ඉතින් ඇත්තටම ජොබ්ස් හොයාගන්න එක මෙහි එහෙම අමාරුයි කියලා නැහැ. ඉතින් හැම තිස්සෙම ට්‍රයි කරන්න ඕන. කතා කරලා ගිහිල්ලා ඉන්ටර්නෙට් එකෙන් බල බල අප්ලයි කර කර. ඉතින් අර කවුරුත් ඒ කියන්නේ නිකන් ඒ කියන්නේ එහෙම අවේලබල් කියලා ඉඳලා බෑ. ඉතින් ඒක බැරිත් නෑ කරගන්න. ඉතින් මම දැන් ඇවිල්ලා ඇත්තටම වැඩ කරේ ඉස්සෙල්ලාම ඇමසන් කියලා. ඇමසන් එකේ ඉතින් ඇමසන් එකේ ලොක්ඩවුන් එකෙත් වැඩ තියෙන හින්දා ඒගොල්ලෝ රෙක්‍රූට් කරා ආයෙ දවස්වල. ඔව් Amazon එක කවදාවත් නැතු වෙන නේ ඒගොල්ලෝගේ සර්විස් එක. නැතු වෙන නේ. ඔව්. ඒ කියන්නේ ඉතින් ඒ කියන්නේ try කරොත් අනිවාර්යෙන් පුළුවන් ඕනම වෙලාවක job හොයාගන්න ඕනම සිටි එකක නේ. ඒක තමයි. පුළුවන්. ඉතින් language එක තියෙනකොට තවත් ලේසි. තවත් ලේසි. මොකද අපි ඒගොල්ලෝ කැමති ඇවිල්ලා restaurant එකක උනත් job එකක් අහනකොට කෙලින්ම directly ඇවිල්ලා කතා කරනවට ඒක ඒ confidence එකට මේගොල්ලෝ කැමති. අනිත් එක at least මේ language එක බැරි උනත් මේක වැරදි වැරදි හරි කතා කරන්න try කරනවට ඒගොල්ලෝ කැමති. ඔව් නේ. ඒක නිසා අපි දැන් අපි ලංකාවේ ඉන්නකොටත් අපි කැමතිනේ අහන්න වෙන රටකෙක් කෙනෙක් කියලා සිංහලෙන් බැරි බැරි හරි කතා කරන්න. ඒකට අපි ආසන්නේ නේ. ඔව්. ලංකාවේ කට්ටිය ගොඩක් කලාවට හිතනවා මොකක් හරි වෙන රටක ගියාම ඒගොල්ලෝගේ භාෂාව හරියට කතා කරන්න බැරි වුණොත් ඒගොල්ලෝ hina වෙයිද? අන්න එහෙම නිකන් අයිඩියා එකක් තියෙනවා ලංකාවේ ඉන්න කට්ටියගේ. එහෙම එකක් නැහැ නේ. එහෙම එකක් කොහෙත්ම නැහැ. මේගොල්ලෝ හරියට encourage කරනවා. මේගොල්ලෝ එතකොට කියන්නේ ඒක වැරදි. අපි අර සමහරවිට ඉංග්‍රීසි වලින්ම කතා කරගන්න යනකොට මේගොල්ලෝ ඉංග්‍රීසි පුළුවන් වුණත් සමහර වෙලාවට අර ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් කතා කරන්න මේ ප්ලාස්ටි වෙන්නේ නැහැ. ඉතින් අර ජර්මන් වලින් කතා කරන්න try කරනකොට ඒගොල්ලෝ හරි ආසයි ඒකට hina වෙන්න කියටවත් hina වෙන්නේ නැහැ. පුළුවන් තරම් මේක encourage කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් ජොබ්ස් හොයාගන්නවා කියන එක ඇත්තටම ගොඩක් කට්ටිය අහනවා ලංකාවෙන් එන්න කලින් ඕනම රටකට ජර්මනි හරි ඕනම රටක වුණා ජොබ්ස් හොයාගන්න පුළුවන් වෙයිද? හැම සිටි එකකම අර සිටි එකේ පුළුවන් වෙයිද? මේ සිටි එකේ පුළුවන් වෙයිද? දැන් මම නම් කියන්නේ යුකේ වල නැත්තත් ඕනම සිටි එකක ජොබ්ස් තියෙනවා. ජොබ්ස් නැති සිටිස් කියලා නෑ. ඕනම සිටි එකේ තියෙන ඕනම සිටි එකක් නෙමෙයි ඕනම පොඩි විලේජ් එකකට ගියත් ජොබ් එකක් හොයාගන්න බැරි කමක් නෑ ඕනම කෙනෙකුට. ඒක ඉතින් ගිහිල්ලා try කරලා බලන්න ඕන. අර නිකන් කම්මැලි කමට ගෙදර ඉඳලා බෑ. ඒ වුණාට try කරොත් අනිවාර්යෙන් ඕනම job එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි internet එකකින් apply කරන එකම විදිහක් නැතුව මම නම් කියන්නේ හැම විදිහටම try කරන්න ඕනේ. internet වලින් application දදා කාමරය ඇතුළට වෙලා ඉඳගෙන එහෙමම නෙමෙයි එළියට බහලා ඒක කරන අතර ගිහිල්ලා කතා කරලා ඔව් එහෙම application සරගෙන ඒක තමයි එහෙම කරන්න ඕනේ. අනිවාර්යයෙන් ඒ කියන්නේ jobs එකක් නෙමෙයි online jobs දෙක තුනක් වුණත් කරන්න පුළුවන් නේ. අවශ්‍ය කරන්න පුළුවන්. ඉතින් අර legally පැවිස්ස තමයි allow කරලා තියෙන්නේ. ඔව්. ඉතින් මේ දැන් අපි කතා කරමු කොහොමද ඔයා එන්න මේ ලංකාවෙන් එන්න ලෑස්තුනේ කොහොමද මොන වගේ දේවල්ද කරගත්තේ? ඒ කියන්නේ කොහොමද ඔයා ජර්මනියෙන් සෙට් වුණේ අතරම ලංකාවෙන්?
නැ මට ඒ දවස්ලි නම්ම දැන් අවුරුදු දැන් මංගේ අවුරුදු දෙයාවට දැන් අවුරුදු හතරක තුනක හතරකි නම්ම මට ජර්මනිට එන්න උමනාව තිබුණ එකක් එකක් මේගොලන්ගේ ලිවිං ස්ටෑන්ඩර්ඩ් ඉතින් අනිත් යුකේ වයිත් හොඳයි ඒවනට මම මේගොලන්ගේ කල්චේක මේගොලන්ගේ සමහර තියෙන යුනික් දේවල් වලට ඉතින් අර සමහර ලැන්වේච්චකුණත් අර මම ලංකාව ඉගෙන ගත්තේ නිකන් ඒක අර හැමෝම කියනවා ජර්මන් අමාරුයි කියලා. ඒ කියනකොට ඒක නිකන් චැලෙන්ජ් එකක් විදියට ජර්මනි එන්නම නෙමෙයි. ඉගෙන ගන්නකොට මට හිතුණා මේක අප්ලයි කරන්න. අනිත් එක මේගොල්ලන්ගේ තියෙනවා මේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට ෆ්‍රී ස්ටුඩන්ට්ස්ලට ලොකු ටියුෂන් ෆී එකක් නැහැ. ආ රයිට් ඕකේ. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලටත් කාටවත් නැහැ ඒක. ආ නේද? ඕකේ. නැහැ. හැබැයි ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් ඒ කම්පිටිෂන් එක මම ඒක හැම ලෝක හැම තැනින්ම ඇප්ලයි කරනවානේ. ඉතින් එතකොට අර ඒක හින්දා තමයි මම වැඩිමත් මොකද ඒ කොස්ට් එකත් එක දැන් ලංකාවේ සල්ලිත් එක බලද්දි අපිට සමහර ඒවට ලොකු ගණන් යනවා. ඉතින් අපේ අර කරන්සි එකත් ඩිප්‍රීෂিয়েට් වෙද්දි අපිට ඒක ලොකුට අමාරුයිනේ. ඉතින් ඒක හින්දා තමයි මේ ෆ්‍රී යුනිවර්සිටිස් වලට මම ඇප්ලයි කරා. හැබැයි මට නම් ෆ්‍රී එකක් හම්බුන්නේ නැහැ. මේ ඉතින් ඒක තමයි මේ අවශ්‍යත් නැහැ. මේගොල්ලෝ ඒජන්ස්ලා ත්‍රූ වෙනවට වැඩිය කැමතිත් නැහැ. හැබැයි මට ඒජන්ට් කෙනෙක් කියන්නේ මට හිතිය යුනිවර්සිටි එක සිලෙක්ට් කරගන්න අර මුලදී කිසිම අයිඩියා එකක් නැති වෙනකොට මට අර හෙල්ප් කරන්න මං කෙනෙක්ගෙන් නිකන් යුනිවර්සිටිස් මොනවටද කියලා මම මගේ අර ඉන්ට්‍රෙස්ට් ඒරියා එක ඊළඟට මම කලින් පාස් ඉගෙන ගත්ත ස්ටඩීස් උත් එක්ක මට රිලේට් කරන්න පුළුවන් එක ඒකට මට මේ කෙනෙක් උදව් කරා ලංකාවේ. ඒ ඇරෙන්න අර ඒජන්සි කියලා මෙහෙ ජර්මනි ස්ටුඩන්ට් වීසා කරන ඒජන්සි කියලා ලොකුවට එහෙම ඒවා ඇත්තටම තියනවා දැන්. මොකද ඒ වුණාට ඒවා එච්චර අවශ්‍ය නැහැ. තමන්ට ඉන්ටර්නෙට් එකෙන් කියවලා ඩිරෙක්ට් ඇප්ලයි කරන එක තමයි හොඳම. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට කියවන්නේ ඒක කියවලා එන්න බැහැ කියන්නේ ඉතින් මෙතන ඇවිල්ලත් එන්න බැහැනේ. ඉතින් ඒක කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම ඒගොල්ලොන්ට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ යුනිවර්සිටි වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඉතින් එතකොට කෙලින්ම එතකොට ඒගොල්ලෝ රිප්ලයි කරනවා. aha again official government website to get german government website to get student visa එකට apply කරන්න පුළුවන් නේ. apply කරන්න පුළුවන් තව private universities වල වුණත් websites තියෙනවා. ඉතින් අර තමන්ට අවශ්‍ය subject area එක select කරාම ඒවට අදාළ universities වලින් බලන්න පුළුවන් process එක. especially website එකක් තියෙනවා dart කියලා. ඒ dart එක තමයි නිකන් හැම university එකකම information එකේ තියෙනවා. එතකොට දැන් ඒකෙන් ෆිල්ටර් කරන්න පුළුවන්. දැන් මම හෙල්ත් මැනේජ්මන්ට් කරලා බයොලොජිකල් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඉඳගෙන මම ඇවිල්ලා ඉංජිනේරින් එකක් හොයන්නේ නැහැ නේ. එතකොට දැන් මම දැන් කීවර්ඩ් එකක් සිලෙක්ට් කරාම ෆිල්ටර් වෙලා එනවා ඒවට තියෙන සබ්ජෙක්ට් ඒරියාස් යුනිවර්සිටිස් ඊළඟට මොන බර්ලින්ද බ්‍රේමන්ද එක එක තමන්ට ඉන්න ඕන පැති ඒ ඔක්කොම ෆිල්ටර් වෙලා එනවා ඉතින්. එතකොට ලංකාවේ දැන් වීසා එක ඇප්ලයි කරාට පස්සේ ඔයාට යන්න උනාද කොහරි වාගේ මේ මර ෆින්ගර් ප්‍රින්ට්ස් බයෝමෙට්‍රික්ස් එහෙම දෙන්න කොහරි යන්න ඕනද ලංකාවේ මොකක් කර තියනවද එම්බසිකට ජර්මනි එම්බසිකට ඔක්කොම ලංකාවේ තමයි වෙන කොහෙවත් රටක හරහා ගිහින් එම්බසි එකක් නෙමෙයි අර දැන් පෝලන්ඩ් වගේ මං අහලා තියෙනවා වෙන රටවල් දෙලි වගේ ගිහින් එහෙමම කුත් නැහැ ඔක්කොම ලංකාවේ ජර්මන් එම්බසි එක ට්‍රූ තමයි වීසා. ඒ කියන්නේ වී ඉස්සෙල්ලම ඉතින් අපි යුනිවර්සිටි ඔෆර් ලෙටර් එකක් ගත්තා. මේ ඔෆර් ලෙටර් එකත් එක්ක වීසා රික්වයර්මන්ට්ස් ඒ කියන්නේ වීසා වලට අවශ්‍ය අනිත් ડોකියුමන්ට්ස් තියෙනවා. මෙහි අර මං හිතන්නේ වෙන රටවල් වල ඒක නැති එකක් තියෙනවා. මෙහි બ્લોක් account එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය වෙන රටවල් වල තියන සල්ලි පෙන්වන්න ඕනනේ තමන්ට ස්පෙන්ඩ් කරන්න. මෙහෙට එහෙම පෙන්වලා බෑ මේගොල්ලන්ට. මේ අවුරුද්දක සල්ලි account එකේ දාපුවම මේගොල්ලන් બ્લોක් කරනවා ඒක. තමන්ට අවුරුද්දක ගිහිල්ලා ජීවත් වෙන සල්ලි තියෙනවා කියන එක තමයි ඒකෙන් මේව කරන්නේ. පාර්ට් ටයිම් 20 අවර්ස් කරන එක කන්සිඩර් කරන්නේ නැහැ එතන.
එහෙම කරි එහෙම කියන්න බෑ මම වැඩ කරලා සල්ලි හොයා ගන්නවා කියලා වීසා ඇප්ලයි කරන්න නෑ බෑ එමුණුත් ඒක ලොද ඒකත් එහෙමත් බෑ අන්තිම සල්ලි පෙන්නලත් බෑ සල්ලි ඇත්තටම account එකේ තියෙන්න ඕන මොකද account එකේ සල්ලි දාපු ගමන් අපේ සල්ලි වුණත් අපිට ගන්න බෑ ඒගොල්ලෝ block කරනවා මම හිතන්නේ ඒ විස්තරත් ඔක්කොම ඇති official website එකේ ඇති කොහොමද ඒක ඔක්කොම තියෙනවා ඒක visa requirement එකක් ඒක ඒක depend වෙන්නේ නෑ university එකේ university එකට ඒක visa requirement එකක් student visa requirement එකක් right ආ අනිත් එක මට අහන්න ඕනුනේ IELTS වගේ මොකක් හරි ඉංග්‍රීසි එක්සෑම් එකක් කරන්න ඕන නේද? මෙහෙම ඒක ඩිපෙන්ඩ් වෙනවා apply කරන university එකේ විදිහට. දැන් ඒගොල්ලෝ කියනවා නම් ඉංග්‍රීසි වලින් කලින් study කරලා තියෙනවා කියලා ඒක පෙන්වන්න පුළුවන් නම් සමහරවිට ඒක accept කරනවා. දැන් මට දැන් මම IELTS කරා මොකද මගේ මේ studies ගියේ english medium හින්දා. ඉතින් මම එහෙම නැත්තම් තව මගේ බේසික් ඩිග්‍රී එකත් මම more than 3 years ඉංග්‍රීසි වලින් ඉගෙනගෙන තියෙනවා නම් සමහර යුනිවර්සිටිස් එක ඇක්සෙප්ට් කරනවා මේ මේක ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් කියලා. ඔව්. ඒක මම හිතන්නේ UK වලත් එහෙමම තමයි. මොකද ඒගොල්ලෝ ගොඩක් කට්ටිය ආනා IELTS ඕනමද කියලා. UK වලටත් එහෙමයි මම හිතන්නේ කැනඩා වලටත් එහෙමයි. ඔගොල්ලෝ ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ඉංග්‍රීසි මීඩියම් වලින් ඩිග්‍රී එකක් ඕනෙත් නෑ දැන් මම ඇත්තටම ලංකාවෙන් first 2 years විතරයි කරේ මම පිට එකේ ස්ටඩි කරේ second 2 years first year and second year මම ලංකාවේ කරේ ඉංග්‍රීසි මීඩියම් එකෙන් එතකොට මට ඉංග්‍රීසි ටෙක්ස්ට් එකක් IELTS කරන්න ඕනුනේ නෑ මේ UK වල ඩිග්‍රී එකට apply කරනකොට ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ ඔයා කියන දේත් ඒ වගේම නේ ඒක එහෙම තමයි ඔව් ඉතින් ගොඩක් ඒක ඩිපෙන්ඩ් වෙනවා සමහර යුනිවර්සිටි රික්වයර්මන්ට් එකේ කෝස් එකේ විදිහට ඒක ඉතින් ඔව් ඒක තමයි ඒක ඉතින් කොහොමද මේ ඉතින් ජර්මනි වල ඔයාගේ ජීවිතේ ජෙනරලි තව ලංකා කට්ටිය ගොඩක් ඉන්නවද ඔය පැත්තේ ඔව් බර්ලින් වල ඉන්නවා ලංකාවේ ලංකාවේ සාමාන්‍ය සැලකිය යුතු කමියුනිටි එකක් ඉන්නවා බර්ලින් වල ඉතින් දැන් මෙහෙදී වුණත් මොන හරි දෙයකදී අපිට එම්බසි එකේ හරි මේගොල්ලන්ගේ ස්ටුඩන්ට් යුනියන් තියෙනවා ඒ වගේ වුණත් අපිට මොන හරි ইনফෝමේෂන් ගන්න ඕන නම් ඒගොල්ලන්ට ඒ ඔෆිෂල් ඒ කැපැසිටි එකේ ඒගොල්ලෝ උදව් කරනවා. ඉතින් අපිට ඒක අපි කොහෙවත් නිකන් ලෙෆ්ට් අවුට් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම එහෙම ලංකා ස්ටුඩන්ට් කෙනෙක් ආපුවම මොකද මෙහෙ ගොඩක් ඉන්නවා ලංකාවේ කට්ටිය ඉන්නවා. ඉතින් හැමෝම තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක සමංගේවත් එක බිසි ඉතල ලංකාවේ වගේ කතා කර කර එහෙම නැහැ. ඉතින් සමනින් ඉන්නවා. ඔව්. අපි අවශ්‍ය වෙලාවට උදව්වක් ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඔව් එහෙම දේ හරි ইনফෝමේෂන් එකක් දැනගන්න එහෙම මේගොල්ලන්ගෙන් එහෙම පුළුවන් ඉතින් ඔව් අනිත් එක මම දැකපු දෙයක් තමයි දැන් මේ වගේ රටවල අපිට ইনফෝමේෂන් දැනගන්න ඕන නම් මොකක් කරගෙන ඕන තරම් ইনফෝමේෂන් ගන්න පුළුවන් නේ එක්කෝ ඔන්ලයින් බලන්න පුළුවන් වෙබ්සයිට් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් මේ වගේ රටවල මොකක් හරි අවශ්‍ය ඔෆිස් එකකට ගියාම ඒගොල්ලෝ පුළුවන් තරම් උදව් කරනවා අර ලංකාවේ වගේ ගොඩක් ඔෆිස් වල ගියාම නැහැ අර එකම ප්‍රශ්නේ තියෙන්නේ මෙහිගොල්ලන්ගේ ඔෆිස් එකකට ගිහිල්ලා ඉංග්‍රීසි වලින් කතා කරනකොට සමහරට ඒගොල්ලන්ට උදව් කරන්න ඕන වුණත් ඒක කරගන්න බැහැ ඒගොල්ලන්ට අමාරුයි මොකද අපි දැන් ඇවිල්ලා ඉංග්‍රීසි වලින් සමහරට හයියෙන් කතා කරනකොට ඒගොල්ලන්ට ඒක මේ අමාරුයි ඒතර හොඳම දේ ඔෆිෂල් වෙබ්සයිට්ස් තියෙනවා ඒවයින් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් හොඳම දේ අර එක එක දන්නේ නැති අයගෙන් අහනවට වඩා කියන්නේ එක එකනගේ එක එක ගන්න විදිහට කියන එක නෙමෙයි අර හරි ইনফෝමේෂන් එක ගන්න ඔෆිෂල් ඔෆිෂල් වෙබ්සයිට්ස් තියෙනවා ඔව් ඒ දේවා ඉංග්‍රීසි වලින් තියෙනවා හරි ක්ලියර්ලි ඔව් හැමදේම ඔව් ඉතින් කොහොමද ඒක ට්‍රාන්ස්පෝට් එක ඔයා කොහොමද සාමාන්‍යයෙන් බඩට යනකොට ඒකෙන් බස් එකේ යනවා බර්ලින් වල ගොඩක් පබ්ලික් ට්‍රාන්ස්පෝට් හොඳටම හොඳයි හරිම මේගොල්ලන්ගේ කොහොමත් ජර්මන්ස් ලා හරි පන්ක්චුවල් ඉතින් වෙලාවට වැඩ කරනවා ලංකාවේ වගේම ඒකනේ මේ ඉතින් අර ඒකෙහිඳ මේගොල්ලන්ගේ දැන් අපිට ස්ටුඩන්ට්ස් ලා විදිහට තියෙනවා මේ කියන්නේ මන්ත්ලි පාවිච්චි කරන්න පුළුවන් ටිකට්ස් තියෙනවා ඩේලි ඒ වගේ තියෙනවා ඉතින් අර දැන් මම නම් පාවිච්චි කරන්නේ මන්ත්ලි ටිකට් එකක් එතකොට මේ මන්ත්ලි ටිකට් එකෙන් ට්‍රේන්ස් ඊළඟට අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන්ස් ඊළඟට බසස් ඒ ඔක්කොම කවර් වෙනවා ඔව් ඉතින් ඒක හරි ඉම්පෝටන්ට් මොකද අපි හැමතිස්සෙම එළියට යනවා වැඩට යුනිවර්සිටි ඒවට මේවට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක තියෙන එක ඉතින් මේ ඒ වගේම තමයි මේ ඔයාම හිත ළඟදි ගියා ස්පේන් කියන්නේ නේවාඩුවකට ඔව් ස්පේන් ගියා ඔව් කොහොමද ඒක ඔය ගමනත් හොඳයි ඒකත් මේ දැන් මේ
පැන්ඩමික් සීසන් එක හින්දර එක කාලවල් වලට අර කවුන්ට් එක අනුව පොඩ්ඩක් රෙස්ට්‍රික්ෂන්ස් තමහර දවසට වැඩි වෙනවා ඉමත් අලුත් රූල් එකක් දානවා ඒ වගේ එකක් හොඳයි ඉතින් මොකද අර ඒ වීසා එකෙන් අර තියෙන වාසිය කියන්නේ අපේ දැන් මේ වීසා එකෙන් ඒ ඔක්කොම ෂෙන්ගන් කන්ට්‍රීස් වලට යන්න පුළුවන් මම ඒක තමයි අහන්න හිටියේ ඒකට වෙනම වීසා එකක් ඇප්ලයි කරන්න ඕනද නැහැ ඔයාලට ෂෙන්ගන් ඒරියා එකේ තියෙන ඕනම කන්ට්‍රී එකට යන්න පුළුවන් නේ ඕනම වෙලාවට යන්න පුළුවන් ඉතින් ඒක හරි මොකද අපි ස්ටුඩන්ට්ස් ලා විදියට අපිට ඒක හරි වීසා ඊමත් වීසා ගන්න යොමුකුත් නැහැ ඉතින් ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් නේ ඉතින් මේක ඔව් ඒක හොඳයි ඒ කියන්නේ එතකොට ෂෙන්ගන් ඒරියා එකේ මං හිතන්නේ තව ෆ්‍රාන්ස් බෙල්ජියම් ඒ ඔක්කොම තියෙනවා මං හිතන්නේ එතකොට ඒ ඔක්කොම තියෙනවා පෝචුගාල් නේද ඒ ඔක්කොම පෝලන්ඩ් ඒක තමයි හොඳයි බසස් ට්‍රේන්ස් ඔක්කොම තියෙනවා ඉතින් ඔව් කොහොමද ගිය ෆ්ලයි කරාද මම නම් ෆ්ලයි කරා මොකද ඒ ෆ්ලයිට් ටිකට් එක හරිම මේ ඒ කියන්නේ ලොකු මේකක් එක් මේ හම්බ වෙච්ච හිඳ සමහර ටිකට් ප්‍රයිසස් ගොඩක් අඩුයි. ඒ කියන්නේ වර නිකන් යුරෝප් ඇතුළේ යන එයාලයින්ස් හින්දා. ඉතින් එහෙම නැත්තම් බසස් වල එහෙම ඉතින් ඕන විදිහකට ඒක යන්න පුළුවන්. ඉතින් මේ මේ පැන්ඩමික් ස්පෙෂලි මොන හරි දෙයක් වුණේ නැත්තම් ඉතින් ඒක හරි හරි වර්ත් ඉතින්. මේ ඔව් ඒක තමයි ඉතින් ෂෙන්ගන් එක තමයි මම අහන්නේ ඒක ඒක ලොකු වාසියක් ඇත්තටම මේ ජර්මනි වල ගත්ත කියන්නේ ඕන තරකට යන්න පුළුවන් යුරෝප් යුරෝප් වල ගොඩක් රටවල් වල ෂෙන්ගන් වල තියරෙන්න අපි ඉස්සර නම් UK දැන් මේ බ්‍රෙක්ස් ඔව් නෑ UK කොහොමද ෂෙන්ගන් එක අයිති වෙලා තිබුණා හැබැයි ෂෙන්ගන් ඒරියා එක යුරෝප් යුනියන් එක ඔව් ඉතින් ඉටලි ස්විට්සර්ලන්ඩ් මේ ඔක්කොම තියෙනවා මං හිතන්නේ ඔක්කොම තියෙනවා පොලන් චෙක් රිපබ්ලික් ඉතින් මේ ඉතින් ඔයාලට තව මොනාරි කියන්න තියෙනවද නිකන් පණිවිඩයක් මොකද ලංකාවෙන් ජර්මනි හරි එහෙම නැත්නම් වෙන රටකට හරි යන්න ඉන්න කට්ටිය එහෙම හිතන් ඉන්න කට්ටිය මොකද මේ දවස්වල ගොඩාක් කට්ටිය මම දන්නවා try කරනවා යන්න වෙන රටවල් වලට යන්න ඉගෙන ගන්න හරි එක්කෝ PR එකකට apply කරන්න work permit ඒ වගේ මොකද නිකන් වාර තියෙනවද මොකද පණිවිඩයක් කියන්න මේ ජර්මනි තියෙනවා නම් ඉතින් මට කියන්න තියෙන්නේ ලැන්ග්වේජ් එක ලංකාව ඉඳන් ඉගෙනගෙන එන එක සෑහෙන එක හරි යූස්ෆුල් ඒක එහෙම් පිටින්ම මෙහෙට පාවිච්චි කරන්න කියන එක නෙමෙයි ඇට්ලීස් එතකොට ඒක හරි මෙහෙට ඉන්ටිග්‍රේට් වෙන්න එක ලොකු උදව්වක් වෙනවා ඉතින් එහෙම කවුරු හරි එන්න හිතාගෙන ඉන්නවා නම් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පටන් ගන්න එක ලංකාව ඉඳන්ම කරන්න පුළුවන් ඉතින් ඒක අනිත් එක ඉතින් මම නම් කියන්නේ දැන් ඕනම අපි දැන් ලංකාවේ ඉන්නකොට අපි එක එක අපි ඔක්කොම එක එක ජොබ්ස් කරනවා එතකොට එක එක ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් සෝෂල් ස්ටේටස් ඒවා තියෙන ඉතින් හැමදේම මෙහෙ ඇවිල්ලා එක පාට ප්‍රොපර් ජොබ්ස් එහෙම දැන් මම ලොකු තැනක වැඩ කරේ මම කොහොමද මේක කරන්නේ ඒ වගේ මෙන්ටලිටි එකකින් එනවා නම් චුට්ටක් අමාරුයි මුල්ලදී ඉතින් ඒකින් දර ඕන ටීම් වර්ක් එකකට කරන වැඩේ හරියට කරලා අර මුලදී ඒ පොඩ්ඩක් ඉතින් ඒක ලේසි නෑ හරි ලේසි කියනෝ නම් ඒක ඉතින් ඒක බොරුවක් ඉතින් එහෙම නෙවෙයි ඒකට ෆේස් කරන්න ලෑස්ති වෙලා එනවා නම් ඉතින් ඒක ඔව් ජර්මනි විතරක් නෙවෙයි කොහටත් එහෙමයි මෙහෙත් යුකේ වලත් එහෙමයි කැනඩා ඕස්ට්‍රේලියා ඕනම රටක එහෙම තමයි ඉතින් මේ මම හැමදෙස්සම මේ රටවල මිනිස්සු අර ගවර්න්මන්ට් වගේ එහෙම දැන් සර්විස් කියන් කවුරු හරි වැඩක් කරනකන් ඉන්න තමන්ගේ පාර්ට් එක කවුරුත් සුපර්වයිස් කරත් නැතත් තමන්ගේ පාර්ට් එක කරා ඊළඟ තැනට ගියා ඒක කරන එක තමයි ඉතින් නැතුව එහෙම ඒ කියන්නේ අර නිකන් දවල්ට කාලා පොඩි නිින්දක් ගන්න එහෙම නැද්ද? ඒ එහෙම නැද්ද? ඒව කරානම් ඉතින් මෙතන පේනවනේ වෙලා තියෙන වැන්නේ නේ. ඒක එහෙම නෙවෙයි. මේගොල්ලෝ හරියට ඒ වැඩ වෙලාවට වැඩ enjoy කරන වෙලාවට දැන් හරියට මේ මේ ජර්මන්ස්ලා හරියට holidays වලට travel කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වෙලාවට ඒක කරනවා. ඉතින් හරි punctual ඉතින් ඒක අර ඒ දෙක පටලා ගන්න නැහැ මම නම් දකින්නේ දැන් වැඩ කරන වෙලාවට රිලැක්ස් කරන්නයි අන්න ඒක එහෙම නැහැ ඔව් work hard party harder නේ party harder ඉතින් මේ ඔව් ඒක තමයි ගොඩක් කට්ටිය ඉතින් කියන්නේ මේ දැන් ඔය රටවල් වලට ගියාම ස්ටුඩන්ට්ස් ලා විදියට හරි වෙන කොමාරි ගියාම එන කට්ටක් කන්නේ ලංකාවට ඇවිල්ලා ඉන් සැපේ ඉන්න නැතුව ඇයි මේ කට්ට කන්නේ ඔන්න ඔය වගේ ඒවා කියන ගොඩක් කට්ටිය ඒක එක්කෙනා රට යන හේතු වෙනස් වෙන්න පුළුවන් හේතු වෙනස් වෙනවා දැන් මට උනත් ජොබ් එකක් ඉන්න තැන ඒකද සමහරවිට එහෙමනම් ඉතින් වෙන රටවල් තියෙනවා ඒවට ගිහිලා ලිවිං හදාගන්න මේවා ඉතින් ලොง ටර්ම් ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක තමයි මම දැන් එක එක්කෙනාට උත්තර දෙදි ලයිෆ් එක ගෙවන්න ඕනේ නැහැ තමන් හරි දේ කරනවා නම් තව කෙනෙකුට කරදරයක් නැත්නම් ඒකෙන් ඉතින් ඒක තමයි නැතු අර මටත් ඒකම දැන් මට ඒ මටත් ඉස්කෝලේ යන කාලින් දැම්ම මේ ලංකාවේ සිස්ටම් එකට
ඒක හරි අම්මාරි හරින අපිත් තරහ යනවා එතකොට අපිටත් අමාරි ඊට වඩා මෙහෙම ඇවිල්ලා මේ ලයිෆ් එක හදාගන්න තියෙනවා නම් ඉතින් ඒක ලේසි නෑ මුලදී ඒක නිකන් මේ රිලැක්ස් කරගෙන ඉඳගෙන බෑ ඉතින් ඔව් පොඩ්ඩක් පටකන වෙනවා අනිවාර්යයෙන් කවුරුරි කියනොත් එමෙ රට ගියපු ගමන් ගොඩ තමයි කියලා එහෙම එකක් නෑ මම මහන්සි වෙලා වැඩ කරන්න ඕන හැබැයි ඒකේ හොඳේ තියෙන්නේ ඒ මහන්සි වෙලා වැඩ කරනකොට ඒකට හම්බ වෙන රිවෝඩ් එකත් ඒ රිවෝඩ් එක හම්බ වෙන ඕන රිවෝඩ් එක දැන් මේ රටවල සමහර ටැක්ස් ගෙව්වත් අපිට හිතන මේ ටැක්ස් එක ගෙව්වත් කමක් නෑ පාඩු නෑ අපිට මේ හම්බ වෙන බෙනිෆිට්ස් එක කියලා ඉතින් අනේකනේ ඔව් මෙඩිකල් සිස්ටම් මෙඩිකල් එක කොහොමද ඔයගොල්ලන්ගේ මට ඒකත් මට කියන්න ඕන මෙහි හැමෝන්ටම ඒ කියන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් නැතුව ඉන්න බෑ ඉතින් ඒක හින්දා දැන් අර බ්ලොක් account එක ඕපන් කරනකොටම ඒකත් එක්කම මේ travel insurance එකත් ඒකට කියන්නේ health insurance එකත් ඒකට අදාළ වෙනවා ඉතින් මෙහෙ ඇවිල්ලා Tamanට කියන තමන්ගේ වයස් categories වලට අනුව අපිට කැමති health insurance එකක් continue කරන්න පුළුවන් අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන මෙහෙ health insurance හැමෝන්ටම මේ කියන්නේ ඒක must එකක් ඕනම කෙනෙකුට ඒක වෙන රටක ඕනම කෙනෙකුට ජර්මන් කෙනෙකුට වුණත් ඒක තියෙන්න ඕන අනිවාර්යෙන් නේ තියෙන්න ඕන ඒක තියෙන්න ඕන ටේකින් අපිට ඒක එතකොට apply කරලා කොහොමද ආවට පස්සේ ඒක ඒක මෙහෙම ඒක ආවට පස්සේ දැන් අපිට දැන් ලංකාවේදී අර බ්ලොක් account එක open කරනකොටම සමහර වෙලාවට ඒක අපිට අපි select කරගෙන එනවා එහෙම නැත්නම් මෙහෙ ඇවිල්ලා අපිට පුළුවන් ඕනනම් දැන් මම වැඩ කරේ දායිනම්ම contract එකකට තමයි වැඩ කරන්න පුළුවන්. ඉතින් එතකොට සමහර companies තියෙන දැන් Amazon මම වැඩ කරා. ඒගොල්ලෝ එතකොට health insurance එකේ 50% pay කරනවා. Company. Right. ඉතින් එතකොට මට pay කරන්න වෙන්නේ තියෙන ඉතුරු භාගය ඉතුරු 50% එක. ඉතින් අර ඒ වගේ එහෙම benefits තියෙනවා සමහර වෙලාවට අර hourly pay එක අඩු වුණත් long term benefit එකක් තියෙනවා. අන්තික මෙහ ආපු ගමන් අපිට tax number එකක් හම්බ වෙනවා. තව social security number එකක් කියලා එකක් ගන්න. එතකොට ඒ social security number එක කියන්නේ හරියට නිකන් ඒ කියන්නේ ලංකාවේ දර pension එක වගේ අපි වැඩ කරනකොට ඒකෙන් deduct වෙලා ඒකට එකතු වෙනවා. ඉතින් කවදා හරි මේ රටේ ඉන්න නැතුව මේ රටෙන් යනවනම් අපිට ඒක claim කරන්න පුළුවන්. All right okay okay ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ ඒක ඔයාලා අපතේ යන්නේ නැහැ ඒක අර අපිට හිතනකොට අපරාධ මේවා වැඩ කරලා කැපෙනවා අතට එන්නේ නැහැ කියලා ඒවයි long term benefits තියනවා ඉතින් right okay okay ඉතින් මේ තවත් එකක් තමයි දැන් ඔයා girl කෙනෙක් ලංකාවෙන් ඇවිල්ලා ඉන්නේ දැන් ලංකාවේ තවුරුදු ගාන ජීවත් වෙලා දැන් වෙන රටක ජීවත් වෙනේ ඔයාට මොකක්ද නිය වෙනසක් තියනවද නැත්නම් ඔයාට හිතනද ඔහේ සේෆ් කියලා ක්‍රයිම්ස් වගේ වෙති ලෝකෙ හැමතැනම ඒව නැති තැනක් නෑ ඒ වුණාට ඒව තමන්ගේ දේ කරගෙන පාඩු ඉන්නවනේ ඉතින් රැකට උනත් ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන් ඉන්න පැත්තනම ඒ වුණාට අර ලංකාවේ වගේ කවුරුත් මොනවත් කියාගෙන එහෙම එන ඒව අඩුයි තමන්ගේ පාඩු ඒ කියන්නේ සේෆ්ටි එක තියෙනවා ඇත්තටම දැන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් උනත් අපි රැට පාවිච්චි කරනකොට ඉතින් එහෙම එහෙම ලොකු කරදර වෙලා නැහැ මේ එක්ස්පීරියන්ස් නම් මට නෑ ඉතින් ක්‍රයිම්ස් කියන්නේ වැඩි ලෝකෙ කොහෙත් ඔන ඇන් ඔෆ් ටික ටික ඔව් අනිවාර්යයෙන් ක්‍රයිම් කියන එක මේ ඇත්තිය දැන් යුකේ වලත් දැන් මේ ඉපරේදත් ඔන ලන්ඩන් වල එක යංග කෙනෙක්ව මරලා තිබුණා තාම දන්නේ මොනවද කයි මරුවේ එහෙම කියලා ඒ වගේ දේවල් වෙනවා නැත්තේ නෑ ඕනම රටක ඉතින් ඒක අපි පොදුවේ අරගෙන මම අහන්නේ ඒ කියන්නේ සාමාන්‍ය දැන් ඔයත් ගර්ල් කෙනෙක් නිසා ඔයා වැඩට යනවා මම දන්නවා රෑ වෙලා නැවලයිනවා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ මෙහේ කීයට ආවත් එහෙම එහෙම රිලටිව්ලි එහෙම සේෆ් එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔව් මොකද මම දන්නවා ලංකාවේ නම් සාමාන්‍යයෙන් එහෙම තනියම රෑ ඔය කියන්නේ වරදි තැනක නෙවෙයි අඩු ගානේ මහ පාරකවත් ලොකු පාරකවත් යන්න අමාරුයි ගොඩක් කරලා මෙහේ මිනිස්සුන්ට ඉතින් අර ඒව දේවල් නේ මොකද හැමෝටම ඕන් ටාස්ක් එකක් තියෙනවා ඒවත් එක්ක යනවා මිසක් ඉතින් බලෙන් කරදර දාගත්තොත් ඉතින් කොහෙවත් ඉන්න බෑ ඒක ඒ ඇරෙන්න තමන්ගේ පාඩුවේ වැඩේ කරන් ඉන්නා නම් එහෙම ප්‍රශ්නයක් නෑ ඇත්තටම ඉතින් හැබැයි එකක් කියන්න ඕන අර මේ ජර්මන්ස්ලා හරිම මේ ලොකු කියන්නේ ලකුවට හලෝ කියලා ෆ්‍රෙන්ඩ්ලි නෑ මුලදී. ඉතින් ඒක සමහරුන්ට ඒක දරා ගන්න බෑ. දැන් මට උනත් ඒක මට හිතන්න ඇයි මේගොල්ලෝ මෙහෙම අහක බලාගෙන කියන්නේ. හරි නපුරුයි වගේ පේන්නේ මට ඒගොල්ලෝ කාලයක් ගිහියාම ඒගොල්ලෝ හරි ටයිම් ගන්නවා කියලා මට හිතෙන්නේ ගොඩක් දේවල් වලට. ෆ්‍රෙන්ඩ්ෂිප් එකකට මේ ටයිම් එක අරගෙන ඒගොල්ලෝ ට්‍රස්ට් කරන් පටන් ගත්තට පස්සේ ඕනම දෙයකදී කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකුණා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ට්‍රස්ට් එක තියෙනවා. අර එක පාට ප්‍රිටෙන් වෙන්නේ නෑ දැල හැමදේම
හරි නයිස් එහෙම නෑ ඒගොල්ලෝ හරි ඩිරෙක්ට් හරි හිතේ තියෙනක සමාඩ අපිට ඒක අර අපිට පුරුදු වෙලා තියෙන ලංකාවේ හැමතිස්සෙම අර අපි හිතරින් දන්න බැරි කමට එහෙම ඒව නැහැ ඉතින් එතකොට සමාඩ ලේසි මේගොල්ලෝ ඒ කියන්නේ හරි ඩිරෙක්ට් ඒක ඉතින් අර ෆ්‍රෙන්ඩ්ලි නෑ කියලා පෙන්වනට ඒක හරි ලේසි සමහර වෙලාවට කාලයක් ගියා මේ සිස්ටම් එකට පුරුදු වුණා මමත් ඒක ඒ වගේම දැන් ඔයා ඔයා ඉන්නේ බර්ලින් වලනේ බර්ලින් කියන්නේ ලොකු සිටි එකක් ලොකු සිටිස් වල සමහරවල්ලාට මම දැකපු තවත් දැන් මම ඉස්සර ලන්ඩන් වල ජීවත් වුණා ඔක්ස්ෆර්ඩ් වගේ ලොකු සිටිස් වල ඉන්නකොට ගොඩක් කාලවලට කට්ටිය හැමතිස්සෙම කොමත් බිසි එහෙම අර නැවතිලා කතා කරන්න තරම් වෙලාවක් නැහැ කට්ටියක වෙලාවෙ ජොබ් එකකට දුවනවා මොකක් හරි එකකට යන ගමන් ඉතින් අර අපි උදව්වක් ඉල්ලන්න නැවතුනොත් නැවතුනොත් ඒගොල්ලෝ අනිවාර්යෙන් උදව් කරනවා එහෙම නැතුව අර නැවතිලා කතා කරලා යන්න තරම් වෙලාවක් නැහැ ගොඩක් කාලවලට හැබැයි ඒ කියන්නේ ඒගොල්ලෝගේ නපුරුකමකට නෙවෙයි ඒක ඒගොල්ලෝ නෙවෙයි මොකද කවුරුත් ඇවිල්ලා ඉන්නේ සමහ ඔව් එහෙම එකක් නැහැ මෙහෙ වුණත් ලංකාවේ කෙනෙක් වුණත් මොනා හරි දැක් ඇහුවොත් දන්නව නම් කියන්නේ කවුරුත් ඇවිල්ලා අර පැම්ප කරන්න කවුරුත් නැහැ ඉතින් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක තමන් අරගෙන දන්නේ නැති දේ ගිහිල්ලා ඩවුන් ටු වෙලා අහන්න පුළුවන් වෙන්න ඕනේ අර කවුරුත් ළඟට ඇවිල්ලා ඔයලා බල්ලා ඔයා මේක දන්නේ නැද්ද එහෙනම් මේක එහෙම කවුරුත් අර ස්පූන් ෆීඩ් කරන්න කවුරුත් නැහැ ඉතින් හැබැයි හුවත් අනිවාර්යෙන් ඔයාලට උත්තර හම්බ වෙනවා නේ අනිවාර්යෙන් හම්බ වෙනවා දැන් ජර්මන් කෙනෙක් වුණත් මොන හරි දෙයක් ඇහුවොත් ඒගොල්ලෝ එහෙම හරි ইনফরমේෂන් එක දෙනවා දන්නේ දෙයක දන්නේ නැහැ කියනවා ඉතින් අර දැන් මම දැක්ක දෙයක් තමයි හිතලා එහෙම වෙන්නේ නැති ඒ වගේව නැහැ මෙහෙ දන්නේ නැත්නම් දන්නේ නැහැ ඈතට ගිහිල්ලා කවදරි දවසක ජීවත් වුණොත් ඔයාට පෙනේ වෙනසක් එහෙ මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක ගොඩක් ලේඩ් බෑක් අර සිටි එකේ කට්ටියට වඩා එතකොට හිටියේ ඔයා මිලිටන් කින්ස් වල හිටිය ඇවිල්ලා මොකද ලන්ඩන් වලට පොඩ්ඩක් ළඟ වුණාට ඇත්තටම මිලිටන් කින්සුත් ගොඩක් කන්ට්‍රිසයිඩ් නෙවෙයි ඒක සිටි එකක් තමයි හැබැයි ඒක එච්චර අර දරුණු වලටම බිසි නෑ ලන්ඩන් වගේ තමට එකක් අහන්න ඕන ඔයාගෙන් දැන් ඔයා මම දන්නවා ජර්මනි විශේෂයෙන්ම බර්ලින් වගේ ලොකු සිටියක් ගත්තාම ලෝකේ ඕනම රටකින් ආපු කට්ටිය ඉන්නවා ආෆ්‍රිකානන පුළුවන් ඒෂියන් අනිත් යුරෝපියන් කන්ට්‍රිස් වලින් ආපු ගොඩාක් කට්ටිය ඉන්නවා ඉතින් ඒ අතරේ එහෙම නිකන් හැමේ පාටට එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවද ඔයාලට දැනට කවදා හරි එහෙම හිතිලා හරි තියෙනවද මට නම් බර්ලින් ඇතුලේ පර්සනලි එහෙම වෙලා නැහැ මොකද බර්ලින් වල හරියට ඉන්නවා මේ ඇත්තටම හැම පැත්තෙම ඇවිල්ලා ආෆ්‍රිකන් චයිනීස් හැම කමියුනිටි එකම ඉන්නවා හැම ජාතියකම හැම ආගමකම ඉන්නවා මට නම් එහෙම පර්සනලි එහෙම මම එහෙම එක්ස්පීරියන්ස් එකක් මේම වෙලා නැහැ ඒකට මම අහලා තියෙනවා එහෙම වෙච්ච දේ මේ කියන්නේ වෙච්ච කියන්නේ එහෙම පොඩ්ඩක් සමහරුන්ගේ තියෙනවා කියලා අර මොකද සමහර ජර්මන්ස්ලා ඉන්නවා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණත් ඒගොල්ලෝ කතා කරන්න කැමති නැහැ මේ යන් ජෙනරේෂන් එක නෙමෙයි ඒ කාලේ. ඉතින් අර එහෙම අයගේ සමහර වෙලාවට මට හිතෙනවා එහෙම එකක් ඇති. හැබැයි ඒගොල්ලොත් එක්ක අපි ඩීල් කරනවා නම් හරි විදිහට මට හිතෙන්නේ ඒවා ඒවට නිකන් පස්සට යන්න නැතුව අපි හරි දේ අපේ දේ හරි දේ කරගෙන ඉන්නකොට මට හිතෙනවා ඒගොල්ලුණත් ඔබ්සර්ව් කරාම ඒගොල්ලන්ට තේරෙනවා මේ කාලයක් යද්දි මෙයාගේ දේ මෙයා කරගෙන ඉන්නවා කියලා. ඔව් එහෙම මට හිතෙනවා. ඉතින් ඒකට මේවා වෙලා පස්සට යන්න නැතුව එහෙමම නැත්තෙම නෑ මම අහලා තියෙනවා. මට නම් පර්සනලි එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ. අන්තිමටම වර්මක් කරේවිද කියන්න දෙයක්ද? ජර්මනි ගැන මම අර කියපු ইনফরমේෂන් ඇවිල්ලා නිකන් ජෙනරලි මම කියපු දේවල්. ඉතින් අර දැන් මෙහෙට කවුරු හරි එහෙම හරියටම පර්පස් එකට එනවා නම් එතකොට මේ ইনফরমේෂන් ගන්න පුළුවන් ලින්ක්ස් තියෙනවා. ඒ හරි ইনফরমේෂන් නම්බර්ස් එක්ක අපි දැන් මොන හරි දෙයක් කරනකොට දැන් කොච්චරක් පේ කරන්නද ඒවත් එක්ක සමහර ඒවා. ඉතින් මම දුන්නේ නිකන් ජෙනරලි අහපු දේවල් වලට නිකන් අයිඩියා එකක් විතරයි. ඉතින් එහෙම හරියට හොයලා බලලා එනවා නම් ඇත්තට මේක කරන්න පුළුවන්. ඉතින් අර මම කිව්ව වගේ ලැන්ග්වේජ් එක තමයි එක කියලා මට හිතෙන්නේ මෙහාට එනවනම්. ඔව් නේද? මොකද
එක හරි ඉම්පෝර්ටන්ට් නේ. ඉතින් ඒ චැලෙන්ජ් එකවත් ගන්නෙ නැත්නම් ඇත්තටම එතනින් එහාට ටිකක් අමාරුයි නේ. අන්න ඒක ඒක පොඩ්ඩක් හරි මාංශ වෙන්නේ නැත්නම් ඉතින් අන්තිමට ගොඩ යන්න හම්බ වෙන්නේ නැහැ. හැමෝම එහෙම කට්ටිය තමයි අර අමාරුවේ වැටිලා ඊට පස්සේ ගිහිල්ලා කියන්නේ අපෝ බෑ ඕවයි කියලා කට්ට කරන්න ඕන යන්න එපා රටවල වල. ඒ වගේ කතා කියන්නේ ඔය වගේ කට්ටිය. යනවා ඊළඟ ගියපු රටකත් බනිනවා ඒ රට හරින්නේ නැහැ අර කෙනෙක්. ඔව්. හරියට හරි හරියට හරි. හරි. ඒක ඉතින් නා thank you very much. ඕකේ thank you. එක්ස්පීරියන්ස් එක බෙදාගත්තට අපි ආපෝ ආපෝ කරමු මේ වගේ ආපෝ එකක් කරමු. ඔයා තව ටිකක් එක්ස්පීරියන්ස් ගත්තට පස්සේ ජර්මනි වල ලයිෆ් එක මම ඇවිල්ලා අවුරුද්දා ඉතින් මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා ඉතින් සෝ ඒක තව ඉන්ෆෝමේෂන් දැනගන්න. අනිවාර්යෙන් අනිවාර්යෙන් අනිවාර්යෙන්. එහෙනම් එහෙනම් නංගි thank you very much. ඕකේ thank you. ආපෝ හම්බුම්. ඕකේ. ඕකේ.